ne veut pas se rendre que pour vous dans le sommet, puis qu'il y a un peu de temps, c'est qu'il y a un peu de temps, il y a un peu de temps. وهن سيجا ده حصلها مهيل سابتي أسابتي تابي بيبدو بحريري كرجعته وارتا باري دي سريلانكا بي بوهو واشين تكري بابتنا ماتي اك تكري امي بابتنا ماتي اك مي اكما يدرجان المهان سيكي دارمي سريلانكا بي بابتي مي مشيشي مي قال بحشابين سحا سانسكوتك بحشابين نعم دينام بطلر مي راجنا بي دي بني كي سحا جاپان نافشر ولي مكي نسوامي المهان سماتي اك تكري انا سحا مي ماتي جدا بطرن مي هادهان مي ارتدلان ناسحا මේ ඔස්සේ ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන කිරිස් බව අපිට දකින්නට ලැබුණා. මේ පිළිබඳව නිසිතත් තෙරුවන් සරණයි. සර්වඥන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී බ්‍රාහ්මණ වංශික උගත් ත්‍රිවේදයේ පරතරිට උගත් සහෝදර දෙපළක් යමේලු තේකෝලි කියලා. දෙන්නම සසුන්ගතව පැවිදිව ත්‍රිපිටක ධාරීව සර්වඥන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පාලි භාෂාවෙන් තියෙන බුද්ධ ධර්මයේ සංස්කෘත භාෂාවට හරවන්න අපට අවසරයිද කියලා. සර්වඥන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මෝග පුරුෂයම හිතන් දෙපා කිව්වා. මක් නිසාද මේ සකාය නිරුක්තිය ඨපේ තබ්බං මේ බුද්ධ ධර්මයේ කියන එක ස්වකීය භාෂාවෙන් තියෙන්න ඕන. මොකද්ද ස්වකීය භාෂාව? සර්වඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත භාෂාව. මේ පාලි භාෂාව කියන්නේ හදාගත්ත භාෂාවක් නෙවෙයි. මේකට කියනවා මූල භාෂාව කියලා. සාමාගදී මූල භාෂා නරායායාදි කප්පිකා බ්‍රහ්මානෝ චස්සු තාලාපා සම්බුද්ධාචාපි භාසරි. මේ ගාථාව සඳහන් වෙන්නේ ව්‍යාකරණ පොත්වල. ඒ කියන්නේ කච්චායන ව්‍යාකරණ. මේක සඳහන් වෙනවා. මේ මූල භාෂාව මාගදී කියන්නේ එවකට මගදරට ප්‍රධාන මේ රාජ්‍ය භාෂාව නිසා මාගදී කියනවා. ඒත් ඒ මහජනයා භාවිතා කරන භාෂාවට කියන්නේ දේශීය මාගදී. සරුවඥන් වහන්සේගේ දේශනයට කියනවා සුද්ධ මාගදී. මොකද සරුවඥන් වහන්සේගේ දේශනය ඉතාම නිවැරදි ව්‍යාකරණානුකූලයි. ඒ ව්‍යාකරණානුකූල නිසා එකට කියන ස්වභාව නිරුක්ති කියලා. ස්වභාවයෙන්ම වෙනස් නොවන කවදාකවත් භාෂාවක් වශයෙන් පරිණාමයට නොයන භාෂාව තමයි සභාව නිරුක්ති. ලෝකයේ අනි සීලෝම භාෂා සිංහල අනිකුත් දැන් ඔය රට රටවල තියෙන චීන භාෂා, ජපන් භාෂා, ලැතින්, ඉංග්‍රීසි, එතකොට ඉන්දියාවේ තියෙන 30ක් තරම් භාෂා ඔක්කොම පරිණාමණය වෙලා තියෙන්නේ පාලි භාෂා මුල් කරගෙනයි. එනිසා මේ සංස්කෘත භාෂාවත් බුද්ධ ධර්මයට අයිති නෑ. බුද්ධ ධර්මයට නියම භාෂාව මාංගදී භාෂා නමින් හැඳින්වෙන පාලි භාෂාව. ඒක මේ ගාථාව සඳහන් වෙනවා. මේ ලෝකයෙහි ආදිකාල්පික මිනිස්සු, ඒ කියන්නේ කල්ප විනාශ වෙලා නැවත මිනිස් ලෝකයේ ඇති වෙලා මිනිසයන් පහළ වෙන්නේ බඹලුවෙන් ඇවිල්ලා, ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ පාලි භාෂා. ආදිකාල්පිකා කිව්වේ ඒකයි. අනික බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ කතා කරන්නේ පාලි භාෂාව. අනික කාරණේ තමයි මනුෂ්‍ය ආශ්‍රයෙන් තොර වනාන්තරයක එකලාව හැදෙන මිනිසෙක් හිටියොත් කුඩා කලපටන් මිනිසා මනුෂ්‍යයන්ගේ ආශ්‍රයයන් නැතිව ඉන්නේ කියන වචන කතා කරනවා. ඔහුගේ ඉංක ජී වෙන්නේ පාලි වචන. අසුතාලාපා කිව්වේ ඒක. අනික සම්බුද්ධා සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ පාලි භාෂාව. අනිකුත් භාෂා සියල්ල පසු කාලෙක සකස් වෙච්ච දේවල්. දැන් ওই ත්‍රිවේදයේ කියන වේද ග්‍රන්ථ වලට සංස්කෘත භාෂාව සකස් වුණේ ඒත් පාලි භාෂා මුල් කරගෙනයි. ඒ නිසා පාලි භාෂාව තමයි සම්බුද්ධ ශාසනයෙහි අද පමණක් නෙමෙයි අතීත අනාගත වර්තමාන තුන් කාලයේම බුද්ධ ධර්මයේහි නියම ආවේනික භාෂාව පාලි භාෂාව මූල භාෂාව. සිංහලත් නෙමෙයි. ඒකට වෙනම අකුරු විශේෂයක් ඇත්තේ නැහැ. ඒ භාෂා වලින් ඒ පාලි භාෂාව හසුරුවනවා. දැන් අපේ සිංහල රටේ සිංහල අකුරු වලින් පාලි භාෂාව හසුරු වුණා. එතකොට දේවනාගරි අකුරු වලින් ඉන්දියාවේ හින්දි භාෂාව හදාරන්න ඇත්තෝ පාලි භාෂාව හදාරනවා. අනිකුත් භාෂාවන් වලට මේ පාලි භාෂාව ඕන හැටේට හසුරවන්න පුළුවනි. එනිසා මේ චීන භාෂාව හෝ ජපන් භාෂාව හෝ පසු කාලෙක ඇති වෙච්ච දේවල් විනා සරුවඥන් වහන්සේගේ බුද්ධ ධර්මයේ නොවේ. බුද්ධ ධර්මයේ නම් සැබෑ පාලි භාෂාවයි. සියලු බුදුවරයන් වහන්සේලා පාලි භාෂාව. පාලි භාෂාව.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණෙත් එක්ක තවත් කරුණක් පැනනගිනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බොහෝ දෙනෙක් පිරිත් සිංහලෙන් කියන්නට නැත්නම් සිංහලෙන් කියද්දී පිරිතෙහි ආශිර්වාදය වැඩි කියනට පෙළඹවීමක් දකින්න ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට පිරිත් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම ඊගෙන අපි පැහැදිලි කරගන්න වටිනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය තම තමන්ගේ භාෂාවලින් අධ්‍යයනය කරන්න පුළුවනි. ඒ කියන්නේ තේරුම් ගැනීම පහසු පිණිස හැමෝටම පාලි භාෂාව නොතේරෙන නිසා තමන්ගේ භාෂාවෙන් ඒ අර්ථ හදාරන්න පුළුවන්. නමුත් මේ පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත දේශනා ඒවා සමහර විට ලෝ පහළ වී වදාළ අසංකේය අප්‍රමේය සරුවඥන් වහන්සේලගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වූ සුද්ධ වූ බුද්ධ වචන. අපේ බුදුරජාන් වහන්සේගෙන් පසුව කෝටි ප්‍රකෝටි අසංග ගණන් නික්ලේශ රහතන් වහන්සේලා භාවිතා කළ වචන. ඒවා සිද්ධි බාටපත් වෙලා තියෙන බලගත්ු මේ ආශ්චර්ය ජනක බාටපත් වෙලා තියෙන. ඒ શબ્දවල තියෙන පුදුම විදිහේ මේ શબ્දවල මේ ආකර්ෂණ ශක්තියක්. එනිසා පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා සූත්‍ර දේශනා ආදී සත්‍යයනා කිරීම පාලි භාෂාවෙන්ම කළ යුතුයි. තේරුම් ගැනීම සඳහා තමන්ගේ භාෂාවෙන් භාවිතාවට ගැනීම වරදක් නැහැ. බොහෝ වෙලාවට කියන්නේ දැන් පිරිත් දේශනා කරද්දී පිරිත් ශ්‍රවණය කරද්දී නැත්නම් අපි පිරිත් කියද්දී අපිට එහි තේරුම දැනෙනවා නම් තමයි වඩා දුර පාලි භාෂාවෙන් දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සිංහල භාෂාවට පෙරලා ගන්න කියලා තමයි මොකදෙනෙක් එහෙම අදහසක් ඇති කරගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. අත් වශයෙන්ම දැන් පාලි භාෂාවෙන් එහෙම අපි පිළිතුරු ලැබෙන දුන්නේ අඩුවක් එහෙම දකින්න ලැබෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම කිසි අඩුවක් දැනෙන්නේ නැති කාරණා රාශියක් සාධක වශයෙන් තියෙනවා. ඒ කියන්නේ තිරිසන් සතාට පාලි භාෂාව තේරෙන්නේ නැහැ නේද? අපේ ලංකාවේ අපේ පැරණි රහතන් වහන්සේලා සමහරට තිරිසන් සතුන් මරණාසන්න මොහොතේ ඔය දේශනා කරලා තියෙනවා. කොහොම මේ මොහොතේ හිත පහදවාගෙන මනෝලෝ පාළවි මාර්ගපාල නිවන් ලබාගෙන තියෙන අපේ ශ්‍රී ලංකාවේ. ඒ වගේ තොරතුරු ගොඩක් අපි ඉදිරියේ තියෙනවා අපේ අර්ථ කතාවල. පිළිතුරු අහලා ඇති මේ මහාරබ්බකලේන වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ කුටිය අධියස හුඹහක ජීවත් වෙන මේ කලගුවේ ගැරන්ඩියෝක ගිලින්ද පටන් ගත්තා. ගැරන්ඩියෝ ගිලිනකොට ගැරන්ඩියාගේ වලිගේ පැත්තෙන් අල්ලගෙන ගිලින්නේ. ගැරන්ඩියා දඟලනවා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ උට හෙන්ද සතිපට්ඨාන සූත්‍රයෙන් කොටසක් දේශනා කළා. ඒ ගැරන්ඩියා අර සතාගේ කුසතුලට ඉතින් මරණයටපත් වෙන අවස්ථාවෙත් මේ සිත පහදවාගෙන මේ කුසල බෙලින් මනුලව අනුරාධපුරේ කුලපුත්‍රයෙක් වෙයි පිදෙලා බුදුබණහල මාර්ගඵල නිවන්සෝ ලැබුවා. ආචාර්යයි නේද? පාලි භාෂාවෙන් ඒ සතාට තේරුණේ නැහැ. ඕට ඒකෙත් තේරෙන්නේ මේක උතුම් දෙයක් කියලා. ඔය වාගේ කිරිවලු 500ක් දෙන අර ඈත කාලේ කාසි බුදු සසුනේ ධාර පිඹුරේ කෝයගේ බණ අහලා ඉතින් ඒ වාගේ සතුන් දෙපවා ඒ පාලි භාෂාවෙන් එහෙන ධර්මීය නිසා ප්‍රමාණ ඥාන සම්ප්‍රයුක්ත කුසල් පහළ වෙලා පුදුම විදිහේ ප්‍රතිඵල ලාගෙන තියෙනවා. මේ සම්බන්ධව කෙටි හඳින්වීමක් කරන්න සතුටි. පසුගිය කාලේ අපේ ලංකාවේ වැඩි හිටිය බෝධිසත්ව ගුණෝපේත මහා උත්තමයන් වහන්සේ නමක් මාහෝ සුමේද ස්වාමින් වහන්සේ. අපි ඒක බොහෝම සුහදයි. වරින් වර මට දහම් ගැටළු ලියලා එවනවා. උන්වහන්සේ අපි ගෙන හිතන හරි විශ්වාසවන්තකම මගේ ගුරුවරයෙක් වාගේ බොහෝම හිතවත්. එක දවසක් මට ඒ වගේ ප්‍රශ්න පේළියක් ලියලා එනකොට කියලා තියෙනවා මේ පාලි වචනෙන් තියෙන සූත්‍ර පාඨ ගාථා දේශනා ඇහෙනකොට කියනකොට අර්ථය නොදන්න අයට ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වේවි කියලා මංගෙන් අහනවා. ඉතින් මං ඒක හිතුවා අනේ මේ ස්වාමීන් වහන්සේ මීට වඩා 10000 ගුණය මේකෙන් දන්නවනේ. බොහෝ දින තීරණේ ආරන් තීරණේ මේ පාලි භාෂාවෙන් කියන කර්ත නොදනවා නම් මේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලානේ. ඉතින් මට මේක විසඳන්නම ඕනේ. පසුව මම ඉතින් බුදුගුණ වඩමින් පැයක් විතර මේ ගැන හිතමින් සක්මන් කළා. මට අර්ථයක් වැටුණා බුදුගුණ බලයෙන්ම. මම මේක ලියලා ඇරියා. උන්වහන්සේ බොහොම ප්‍රසාදයට පත් වෙලා ස්තුති කළා මට පින් දුන්නා. ඒ සඳහන් මෙන්නේ මෙහිමයි. බුද්ධ ධර්මයේ කියන එක පාලි භාෂාවෙන් තිබුණට අර්ථය නොදැන හිටියත් කරුණ ක්‍රම හතරකින් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා.
ක්‍රම හතර කියන්නේ සමහර කෙනෙක් මේකේ අර්ථ දන්නේ නැහැ. මේක ඇහෙනකොට අනේ සාදු සාදු මේක නම් හරි වටිනා සෞම්‍ය සද්දයක්නේ. මේක හරි වටිනා දෙයක් නේ කියලා හිත පැහැදෙනවා. ඕකට ධර්මීය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. බොහෝ සෙයින් තිරසන් සතුන් වෙලා තියෙන හිම. සමහර කෙනෙකුට අර්ථය වැටහෙනවා. එතකොට ඔහු අර්ථය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත නොවගේ සිට. සමහර කෙනෙකුට ව්‍යාකරණීත් වැටෙනවා මේ පාඩේ. ඔහුට නිරුක්ති වාසයෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. සමහර කෙනෙකුට තුනම වැටෙනවා. අර්ථයයි ධර්මයයි නිරුක්තියයි තුනම වැටෙනවා. කොටසත් ඒ තුන් ආකාරයෙන්ම ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඉතින් ඒකට නිදසුම්මම කරුණු කියා පෑවා මේ ස්වාමින් වහන්සේ බොහොම සතුටු වෙලා මට ස්තුති කළා. ඉතින් ඒකට සාධක වශයෙන් උත් මම කීපයක් ලියලා ඇලියා. ඉතින් ඒ අනුව මම සලකා ගන්නවා අද කාලේ වුණා ඕනෙම වාර්තේ නොදන්න කෙනෙකු පාලි භාෂාවට අහුම්කන් දීමින් කියවීමෙන් ප්‍රසාදයෙන් යුතුව සවන් දෙනවා නම් හිතෙනවා නම් ඕගේ සිත ඥාන සම්ප්‍රයුක්ත වෙන එක ආනිසංස අනිවාර්යෙන් ලැබෙනවා. අපි සාරාංශ බොහෝ දෙනෙක් මේ ඇතැම් දෙනෙක් මේ පාලි භාෂාව මල භාෂාවක් විදිහට සලකන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් පාලි භාෂාව දැනට ජෙන්වීන් කරගෙන